අතීතයක ආවර්ජනය සිත මතක ලම්තෑරුම ඔව් අද මම පළවෙනිට තෝරාගත්ත ගීතේ මගේ පියාණන් ගායනා කරපු ගීතයක් දෛවයෝග චිත්‍රපටියට අංගිතත් කරේ සජ්ජාදු සේන් ගීත රචනා කරේ ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ මහත්මයා ඉතින් මේ ගීතේ හරි සුන්දර ගීතයක් මේක රුචිරාණිනී කියලා ලියපු පළවෙනි වතාවට චන්ද්‍රරත්න මානසිංහ මහත්තයා රුචිරාණිනී ආදරියේ රුචිරාණිනී කියලා ලිව්වෙත් මේ පළවෙනි ගීතේ කියලා සඳහන් වෙනවා ඒකට කලින් මේ රුචිරාණිනී කියලා වචන දන්නේ නැති භාවිතා කරන්න නැහැ සින්දුවලින් මේකෙන් තමයි වචන ඇහුනේ ඉතින් මගේ තාත්තා හොඳ සුන්දරට මේක ගායනා කරලා තිනවා මේ චිත්‍රපටියේ ගොඩාක් සින්දු තිබ්බා ඉතින් අද මම තෝරාගත්තේ මේ ගීත හරි රසවත් අද කාලේ ආදර ගීත ගොඩක් ඇහෙන ඇහෙද්දී මම හිතුවා මේ ආදර ගීත කොහොමද කියලා මේක පටිගත කරලා මේක පෙන්වන්න කියලා තමයි අපි අද මමත් උත්සාහ කරන්නේ ඉතින් මේ ගීතය ඇහුවම වචන හරි සරලයි හරි ගැඹුරුයි මේක හැමදාම තියෙන මේ ගීත ඇතුලේ ඒ චිත්‍රපටිය මම බලපු නිසා හිත ගෙදර ඇතුලේලා ගායනා කරන්නේ ඉතින් මේ විෂුවල් එක දෙක්ක බැලුවා නම් හරි සුන්දරයි එයාගේ එඩිටර් එතන ඒ ගීතෙන් ලීලා තින විදියට එයා රඟපාන්න සේනදීර කුරු මහත්මයා රඟපාලා තියෙන චිත්‍රපටයක් මමත් මේ වේදිකාවේ කොහි ගියොත් සාජ්‍යට ගියොත් මේ ගීතය අනිවාර්යෙන්ම මං පටන් ගන්නෙ මේ ගීතයෙන් මේක ලංකාවේ හැම හදවතක්ම දිනාගත්ත ගීතයක් නේද ඒ තරම් ඒ වචන භාවිතා වෙලා තියෙන්නේ ඒ සංගීතයේ ඒ හඬ මගේ පියාණන් ගහඬ මේ තුනම තමයි එකතු වෙලා මේ ගීතේ ජනප්‍රිය වෙලා තියෙන්නේ මම හැමදාම ඉතින් කියන ගීතයක් හරි ආසයි මම හැමදෙස්සම අහන්නත් ඉතින් මේ ගැන ਵਿਚාරක ගොඩක් කතා කරලා තිනා මේ ආදරචරාණී ගීතේ ගැන ඉතින් මමත් ඒකින් තමයි ගොඩක් දැනගත්තේ මේකේ තියෙන මොකද්ද මේ ගීතේ හැදුනේ කොහොමද විල්ෆෙඩ් පෙරේරා මහත්මයාගේ චිත්‍රපටිය මේක ඉතින් මේ වගේ ගීතය අහන්න අපි පින් කරලා තියෙනවා මං පින් කරලා තියෙනවා මං එහෙමයි හිතන්නේ මම හිතේ නෑ මේ පටිගත කරන කාලේ මේක කියපු ගාලේ මං හිත ඉඳලා නෑ මං ඉබිතලා නෑ හැබැයි ඒක මං මගේ කාලේ වයස හැටියට මං මේක ඇහුණාට පස්සේ මට හිතුණා කවදා හරි මං ගායකෙක් වුණොත් මේ ගීත මං අනිවාර්යෙන් මගේ හඬින් මං ගායනා කරන්න කියලා ඉතින් අද ජනතාව ඒක ගොඩක් රස විඳිනවා කොයි ගියොත් කෑ ගහන ආදී රුචිරාණනේ කියන්නේ ඉෂාක් මහත්තයා කියලා ඉතින් මම මේ ගීතය තෝරාගත්තත් ඒකයි හරි ජනප්‍රිය ගීතයක් එදත් අදත් හෙටත් මේ ගීතේ රැව්දේ ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තෑරුම ඊළඟ ගීත මං තෝරාගත්තේ බෙක් මහත්තයාගේ ගීතයත් පස්සේ ඉතින් කියන්න වෙන්නේ ඉතින් ජෝතිපාල මහත්මයා කියලා තමයි ඉතින් මේ දෙදෙනා තමයි ගොඩක්ම චිත්‍රපටි ඒ කාලේ ගායනා කරලා තියෙන්නේ වේදිකාවේ කැසට් පටය හැම දෙයක්ම ගීත ගොඩක් තිබ්බෙත් බෙක් මාස්ටර් පස්සේ ජෝති අංකල් කියලා මං කියනවා ඉතින් ජෝති අංකල් කිසිම දක් මම අද තෝරාගත්ත ඇහෙනවා නම් හිත හඬන තරම් මේ ගීතෙ මං ගොඩාක් ආස කරා මං ඉස්කෝලේ යන කාලේ තාත්තගේ වේදිකාවේ සංගීත සම්දේශ වලට මං ගියාම ජෝති අංකල් ආවම මම දුවගෙන කියලා තාත්තට දන්නේ නැතුව අංකල් මේ සින්දු පොඩක් ගායනා කරන්න කියලා මං කියනවා ඉතින් ආ බිග් මාස්ටර් පුතා නේ හරි හරි මං ගායනා කරන්න කියලා ඉතින් ඒ ගායනා කරනකොට මම හිත ඇතුලෙන් අඬලා තිනවා ඒ තරම් ඒ ගීතේ වචන මේක සංගීතය ඒ ගායනා කරන හැටි ඉතින් මේක තමයි මිනිහෙක් අඬවනවා කියලා කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි ලේසි අඬවන්න බෑ මිනිහෙක්ව හිනා ගසන්න පුළං අඬවනවා කියලා කියන්නේ මේ ගීත තමයි ගීත කියනකොට රසික රසිකයන් අඬනවා කියලා කිව්වත් ගෙදර ඉඳගෙන ඉන්න එකනත් මේක අහලා 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 අඬනවා කියලා කියන්නේ ඒක තමයි ගීතය. ඉතින් මේ ගීතය ලියනවා සංගීතවත් කරනවා හඬක් ඕනේ. මොදට දැනගන්න ඕන දෙයක් තමයි මේකට හඬක් තමයි ඒ රසිකයන්ට මූලික වෙන්නේ. ඒ ගීතෙට හඬ තියෙන්න ඕනේ. දැන් මම මෙතන පස්සේ ගීත ටික මම තෝරගෙන තිනවා. එක එක හඬ ඇහුවම ඒක මම කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඉතින් මේක තමයි ගීතය. මේ ගීතයට මම ආස කරපු ගීතයක් මම ඉතාලි රටේ ලංකාවේ කාටවනත් ඇහුවොත් කාගෙන් ඇහුවොත් ජෝති අංකල්ගේ සින්දු ටිකක් කියන්න කියලා කිව්වොත් මේ සින්දු දැන් එයි ඉතින් මම තාස කරපු ගීතයක් මේක කියන වචන ඇහෙනවා නම් සිත හඬන තරම් කිසිවෙකු නැහැ අද ලොව සනසන්න මං කිව්ව එකයි හිනා ගසන්න පුළුවන් මිනිහෙක්ට කඳුලක් එනවා කියලා කියන එක හරි අමාරු වැඩක් ඉතින් මේක මේ ගීතය මං ගොඩාක්ම ආස කරේ ඒක නිසා අඬනවා කියලා මේ ගීතයක් අඬනවා අඬන්න නෙමෙයි ඇඬෙනවා අපිට දැනෙන්නේ වචන ආදර ගැන මේ කියන්නේ ආදර ගැන කියනකොට තමන් ගැන හිතලා කියන්නේ මට මෙහෙම එකක්ද අද මම මේ தත්ත්වෙද මම වැටිලා ඉන්නේ ජීවිතේ
මේක තමයි අර්ථය මේකේ. ඒ කෙකනා ගන්න විදිය වෙනස්. ඉතින් මම ගත්තේ විදිය තමයි මම තනි විදිය මිනිෙක් වෙලා ඇහෙනවා නම් හිත කියලා කියනකොට මගේ හිත ගැන මං හිතන්නේ. ඉතින් ඒක මං හිතලා මං අඬලා තිනවා. දවසක් මං පාරේ යනකොටත් මං හදිසි වැඩක දුවගෙන ඉන්නකොට මේ සින්දු ප්‍රචාරණාර ලොතරැයි කාර්යයක් කෙනෙක් දාගෙන යනවා. මං එහෙමම හිතගත්තා එතන. මගේ මොනා වැඩාවත් මං හිතගෙන මං ඒ සින්දු අහලා ඇස්වලින් කඳුළු පෙරාගෙන තමයි මං එතනින් පිටත් වුනේ. ඉතින් මං මේ ගීතෙට ගොඩක් ආසෝනේ. ඒක නිසා අදත් අදවත්තේ මගේ මේ ගීතේ රැවුදනවා. මුළු ලංකාවටම රැවුදනවා කියලා මං හිතනවා. ඉතින් මේ වගේ අර්ථමත් ගීත මේක මං ඒක කිව්වේ හඬ හඬින් තමයි ඒ දේවල් කියන්නේ. සංගීතයේ තියෙන අය ඒ භාවයේ තියෙනවා. රචකයා භාවයේ තියෙනවා. ගායක සින්දිකනකට ඒ හඬින් යා දෙන එක තමයි මෙතන අවශ්‍ය කියලා මං හිතනවා. මගේ තාත්තගෙත් මං කලින් කිව්වා ඒක. මේ ගීතවල තියෙන හඬ වලින් පාලනය වෙන එක. ඉතින් මේ ගීත ඔක්කොම මං ආස ගන්න ගීතේ. තව තව තියෙන මං ආස ගන්න ගීතේ මං ඒ ගැන පස්සේ කියන්නම්. ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම මගේ ඊළඟ ගීතය තුන්වෙනි ගීතය හැටියට මම තෝරගත්තා. මගේ ආස ගීතයක්. ආස කරන චරිතයක්. තාත්තත් එක්ක හිටපු කට්ටියක්. තාත්තත් එක්ක හිටපු කියලා කියවන් පටන්ගත කාලේ තාත්තත් එක්ක හිටින පස්සේ තමයි මේගොල්ලෝ තාත්තත් එක්ක එකතු වුණේ. මිල්ටන් පෙරලා මහත්මා කියලා කිව්වොත් ඒකකින් අයිත් වචනයක් නැහැ. තබ්ලා වාදකෙක්. එයාගේ තාත්තා පොඩි අප්පුහමි තබ්ලා වාදකෙක්. මගේ තාත්තත් එක්ක වැඩ කරපු එක්කෙනෙක් තමයි පොඩි අප්පුහමි. ඒ පොඩි අප්පුහමි පුතා තමයි මිල්ටන් පෙරලා මහත්මා කියලා පස්සේ අපි අඳුනගන්නේ. එයාත් තබ්ලා තබ්ලා තමයි සෙල් වාදන කරේ. ඉතින් ඒතුමගේ ගීත මං හරි ආස ගීත. ගීත රාශියක් තියෙන අපිට තෝරගන්න බෑ. මගෙත් එකක් නෙමෙයි මේක. මේ මේ වැඩසටහනට ඕන නිසා මම මේ එක එක ගීතම තෝරගත්තේ මිසක් මේක මගේ ආස ගීතයක්. ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඩල හින වුණා. මේ ගීතේ මං හරි ආසයි. මේකත් හරි හිතට වේදන දෙන ගීතයක්. අඬන ගීතයක්. අඬවන ගීතයක්. මිනිෙක්ට ජීවත් වෙන්න සැලසුමක් තියෙන ගීතයක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ ගීතේ මං හරි ආසයි. ඒතුමා වේදිකාවේ කියන කාලේ කැසට් පටිය මං හැම එකක්ම ඇහුවා. මට ඒකලාට සමහර තැන්වල කාගෙන් ගීතයක් ගායන කරන්න කියලා කියනකොට මං මේක ගායන කරනවා. ඒ තරම් සුන්දර ගීතයක්. මම නෙමෙයි මුළු සමස්ත ලංකා සමස්ත ලංකාවත් නෙමෙයි පිටරට අපි මිනිස්සු ජීවත් වෙන මිනිස්සුගේ දිනාගත ගීතයක් කියලා මං හිතනවා. ඉතින් මමත් හරි ආස ගීතයක්. හරි හැඟින්බර ගීතයක්. ඒතුමාගේ ඡායව බලාගෙන අපි බැලුවා නම් මේක හරියට ඒතුමාට දීපු ගීතයක් කියලා හැනවා. ඒතුමාගේ උස පල්ලල මහත ඒක බලුවම මේ ගීතේ ඒතුමාට ඒතුමාටම දීපු ගීතයක් කියලා මං දන්නවා. මම ඒක ලංකාව පුරාම පිළිගන්නවා. අපි ලාංකික ඔක්කොම පිළිගන්නවා. ඉතින් මේ වගේ ගීත ඒතුමා තමයි ගායනා කරන්නේ. මගේ පියාණන් ගායනා කරපු එක විදියක්. ජෝති අංකල් කියන්නේ එක විදියක්. මිල්ටන් පෙරලා මහත්මා කියන්නේ තව විදියක්. ඉතින් මේ මේක තමයි කලාකරු එදා උත්සාහ දැරුවේ හඬින් දැනගන්න ඕනේ මේ ගීතේ කවුද කියන්නේ කියලා. අද හඬ කො එක විදිහට හැන්නේ නිසා අපිට තෝංගෝ ගායක තෝරගන්න බෑ. එතකොට ඒ හඬින් තමයි මේක බිග් මහත්තයා කියන එක. මේක ජෝති අංකල් කියන එක. මේක මිල්ටන් පෙරලා අංකල් කියන එක. මේක හාරුල් ලන්තරා කියන එක කියලා හඬ පෞර්ෂය තිබ්බයි ගොඩන්ගේ. ඉතින් ඒක නිසා ඒ හඬ පෞර්ෂයත් එක්ක ඒතුමත් එක මම ළඟින් ආස කරපු නිසා මම අද මේ ගීතය තෝරගත්තා. ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම ඊළඟට මං තෝරගත්ත ගීතයක් හරි ජනප්‍රිය ගීතයක්. හරි අමාරු මේ ගීත තෝරන්න. ඉතින් මට මම මේ මේ ගීතය විතරක් මම තෝරගත්ත කියලා මේක විතරක් නෙමෙයි මං නිමා කරන්න. මේක මේ මේ විදිහට ගීත රාශියක් දහස් ගණන් මං ආස කරපු ගීතයක්. ඉතින් මම මේ ශ්‍රේෂ්ඨයට ආවට පස්සේ පටිගත කරලා තියෙන්නේ ඒ ගායකත් එක්ක මමත් එක වේදිකාවේ ගායනා කරලා තියෙන නිසා මම මේ ගීත ටිකක් තෝරගත්තා. ඊළඟට මං තෝරගත්තේ හතරවෙනි ගීතය හැටියට හාරුන් ලන්ත්‍රා මහත්මා කියන මගේ නාමලි බැඳියාදරි මනමාලියයි මැනිකේ ඔයා කියලා මේ ගීතයට මං ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෝ එයාගේ ඒතුමාගේ පුතාත් මාත් එකට ඉගෙන ගත්තේ. අපි දෙන්න එකට එක පේලි ඉඳගෙන කතා බහ කරනවා. ඉතින් හාරුන් ලන්ත්‍රා මහත්මා කියලා කියන්නේ හරි සුන්දර චරිතයක්. අපි සාමාන්‍යයෙන් කියන තලත් මහමුද් වගේ හඬක් කියලා ඉන්දියාවේ මහාභාරත තලත් මහමුද් කියලා කලාකරු කිට ඒ හඬ තමයි මෙයාට තිබ්බේ. ඉතින්
මං ඒක කිව්වේ හඬින් හඬින් එකකන වෙනස් වෙච්ච දේවල් බලන්න සුන්දර හඬක් මේකත් මේක එපා කියලා කියන්න අපිට කියන්න බෑ කාටවත් කියන්න බෑ අදත් නෙමෙයි තව પરම්පරාවට ගියොත් මේ සින්දුව නැති වෙන්නේ නැහැ මේ හඬ නිසා මේ වචන නිසා මේ සංගීත නිසා ඉතින් මේ තුමාත් හරි සුන්දර චරිතයක් මාත් එක්ක රටවල් ආවා ලන්ඩන් යුකේ අපි දෙන්න ගියා ඉතින් මේ තුමාගේ ගීත අහනකොට තරුණ પરම්පරාව දුවගෙන ඇවිලා බදාගෙන සල්ලි පවුන් සාකුවට දැම්ම එක මම දැක්කා මට ඇවිල්ලා පින්නවා ඉෂාක් දැක්කද මේ කොහොමද වැඩ කියලා මං කිව්වා මේක තමයි අංකල් වැඩ මේක තමයි ගීතය මේක තමයි ඔබතුමාගේ ජීවිතය ඉතින් ඒක පරණ පරපුර අලුත් පරපුර ඉස්සරහට එන පරපුර කියලා නැහැ මේක හැම පරපුරම මේක අහන ගීතයක් අදත් ජනප්‍රියයි හෙටත් ජනප්‍රියමගේ පියාණන්ගේ ගීත වගේ මේවත් ගීත තමයි හොඳ නිර්මාණ හොඳ නිර්මාණ කළ තියෙන්නේ මහන්සියලා මේගොල්ලෝ දුක් විඳලා මේ ගීත ටිකක් ගායනා කරේ අද අපි ඒක අහනවා තෘප්තියක් අපි ලබනවා ඉතින් මේ ගීතේ මං සඳහන් කරේ ඒ වචන මගේ නාමලී බැඳි ආදරේ ඒක හිතාගන්න බෑ කොහොම දිව්වද කියලා අන්තිමේ මේ තුමාගේ හඬින් එනකොට වෙන මේකක් එක අපිට දැනෙන්නේ හරි ආදර ගීතයක් ඉතින් මම මේ ගීතේ තෝරගත්තේ ඒ නිසා ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තෑරුම ඊළඟ පස්වෙනි ගීතෙද මං තෝරගත්තා ෂෙල්ටන් පෙරේරා මහත්මයාගේ ගීතයක් ෂෙල්ටන් පෙරේරා මහත්මයා කියන්නේ වැඩි ය ගායනා කරන්නේ නැහැ තබ්ලා වාදකෙක් කියලා ඉන්දියාවෙන් ඉඳලා එයත් ඇවිල්ලා තින්නේ ඉන්දියාවේ හොඳ හොඳ තබ්ලිස් කට්ටිත් එක්ක එයා වාදන කරලා තින්න තාත කියන දෙයක් ඉතින් ලංකාවේ හොඳ තබ්ලිස් කෙනෙක් මගේ පියාණන් ගීතයට එයා තබ්ලා වාදන කරලා තිනවා ඒක එම නිසා මෙතුමා වැඩි ය ගායනා කරේ නැහැ ඒ ගායනා කරපු ටික ඇති කියලා මං හිතනවා ඒතුමා කරපු සේවය ඉතා විශිෂ්ටයි අපිට ඉතින් අද මං තෝරගත්තේ පස්වෙනි ගීත හැදින්නේ එතුමා ගායන කරපු බුදුනේ බුදු පියාණනි කියලා ගීත මං තෝරගත්තා මේක ඇහුවාම නිකන් බිග් මාස්ටර් මගේ පියාණන් කියපු ගීතයක් වගේ දැනෙන්නේ ඉතින් ඒතුමත් එයාගේ ඒතුමගේ කටහඬින් මේක කීපක අදත් සුන්දරයි ඉහළයි අදත් මේ ගීතයේ බෞද්ධ ගීත හැටියට අපි ගායනා කරන්න යනකොට මම බෞද්ධ වැඩසටහනකට ආරාධනාවක් ලැබුණාම මගේ පියාණන්ගේ ගීත මං ගායනා කරනවා මේ ගීත කියන්නේ විශේෂ කවාරි එක්කෙනෙක් ගෙනල්ලා මේ ගීතය ගායනා කරනවා ඉතින් මං අහගෙන ඉන්නවා මං හරි ආස සින්දුවක් මම අද වෙනකම් මේ ගීතේ මගේ හඬින් මම පටිගත කරේ නැහැ බිග් මාස්ටර් මගේ තාත්තා ඉන්න කාලෙත් මාස්ටර් මේක කියන්න කියලා කියන්න ඇතිද දන්නේ නැහැ හැබැයි එතුමා කිව්වෙත් නැහැ මේක ෂෙල්ටන් පෙරේරා මහත්මගේ ගීතයක් කියලා සඳහන් වෙන්න තමයි මේක තිබ්බේ කියලා මං හිතනවා අදත් හිතනවා ඒක හෙටත් එහෙම තමයි ඉතින් හරි ලස්සනට ගායනා කරලා තියෙන ගීතයක් හිතාගන්න බෑ ෂෙල්ටර් මහත්මද කියන්නේ කියලා ඒ තරම් තබ්ලා වාදක වුණොත් හඬින් එයා ගායනා කරපු ගීත මේක මේ වගේ තව ගීත ටිකක් තියෙන අය එතුමාගේ මේක තමයි විශිෂ්ට ගීත කියලා මං හිතනවා ඉතින් මේක ලේසින් කියන්නත් බෑ අලුත් කට්ටියාවක් කියලා මේක කියන්නත් බෑ මේක පියාණන්ගේ ගීත වගේ කවුරු කිව්වත් ඒ බිග් මාස්ටර් තමයි ඒ වාගේ මුද්‍රණයක් කරපු ගීතයක් තමයි ෂෙල්ටන් පෙරේරා මහත්තයාගේ නමට බුදුනේ කියලා ගීතය ඉතින් මේක වෙසක් කාලේ පොසන් කාලේ පොයේ කාලක මේක තැහෙනවා ඉතින් මං හරි සන්තෝසයි පියාණන්ගේ ගීතෙන් පස්සේ මේවත් තීනණි කියලා ඉතින් මං අගේ කරේ ඒක නිසා බෞද්ධ ගීත නිසා මන්තිගේ තුමා කියන ඒ ශෛලිය ඒ රාගය හොඳට දැනගෙන කියලා තියෙන ගීතයක් කියලා මං හිතලා තමයි මං ආදර කරේ මේ ගීතයට ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තෑරුම හයවෙනි ගීතයට මං තෝරගත්ත මම නෙමෙයි ඔගොල්ලෝ නෙමෙයි මුළු ලාංකිකයෝ හිතන්න ඕනේ පිළිගන්න ඕනේ මහා රජිනීක් අපේ ලතා මංගেশකර ඉන්දියා කියලා කිව්වත් ලංකාවේ ලතා වල්පොල මහත්මියගේ ගීතයත් මං තෝරගත්තේ රොන්සයා කියලා ගීතේ ඉතින් මේ තුමිය මගේ පියාණන්ට එක ගොඩක් ගායනා කළ තියෙන චිත්‍රපටි ශාස්ත්‍රයේ කැසට් ශාස්ත්‍රයේ ගුවන්විදුලි සංස්ථාවේ රූපවාහිනී හැම පැත්තම ගායනා කරපු ගායිකාවක් අදත් අපේ ජීවිත අතර ඉන්නේ ගායන කරන්න පුළුවන් ගායකක් විදිහට ඉන්නෙත් ලතා වල්පොල මහත්මිය කියලා මට බය නැතු කියන්න පුළුවන් මේ වගේ හඬවල් ආයිත් ඉපදෙන්නේ නැහැ ආයිත් අපිට ලැබෙන්නේ නැහැ කවදාවත් මම දන්නා එක මගේ පියාණන් කියලා තිනා ලතා මංගেশකර ඉන්දියාවේ කිව්වා
ඔගලන්ට බය වෙන්න ඕනේ නැහැ මම ලතා මංගেশකර කියලා මගේ තාත්තා ඒක ගීත ගායන කළා ලතා මංගেশකරත් ඉන්දියාවේ එතකොට මේ කිව්වා මම නැහැ කියලා හිතන්න එපා මිස්ටර් මොහිදීන් බේග් ඔගලන්ට රටේ තව ලතා මංගেশකර කෙනෙක් ඉන්නවා ඒ ලතා වල්පල කියලා කිව්වා මේක ලොකු ගෞරවයක් අතත් මං දැක්කම ආන්ටි මේක ඕ තාත්තගේ ඉස්සරහ කිව්වේ කියලා ඉතින් අපිට ලතා වල් ලතා මංගেশකර වගේ තමයි එල්තාවල් වල්පල් කියලා කියන්නේ නමින් වෙනස් වුණාට ලතා තමයි ලතා ජී එයාත් ලතා ජී මෙයාත් ලතා ජී ඉතින් මේ ගීතේ මං පොඩි කාලේ මං අහලා තියෙනවා වේදිකාවේ පස්සේ කැසට් වල මං අහුවා රේඩියෝ වල මං අහුවා ඊට පස්සේ මං ඒතුමිත් එක රටල් ගීලා සංගීත මාධ්‍ය වල රූපාණි මාධ්‍ය වල මං ගායනා කරාම මේක ඇවිල්ලා ඒතුමි ගායනා කරන මං ඉතින් බලාගෙන ඉන්නවා මගෙන් අහලා මොකද බලන්නේ කියලා මං කිය මේක ඇහුවේ මං ඉපදෙන්න ඉස්සරහ ඉපදෙන්න ඉස්සර ගායන කරේ ඉපදෙ මම ඉපදුනාට පස්සේ මං කාලයක් ආවට පස්සේ මම මේ ගීත ඇහුවේ අදත් ඒ විදිහටම කියනනේ ආන්ටි කියලා මං කියලා තිනා එයාත් ඔව් ඔව් උඹගේ තාත්තා අපි ඔක්කොම එකයිනේ කියලා එයාත් විහිළු කරනවා ඉතින් ඒතුමගේ ගීත රහසක් තියෙනවා මට තෝරගන්න බෑ ඉතින් මං දැනට මං තෝරගත්තේ රොන්සයා ගීතේ ඒක ලතා වල්පල මහත්මිය ගායන කරපු නිසා ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම හත්වෙනි ගීතේ මං තෝරගත්තේ හරි විශේෂ ගීතයක් සුන්දර ගීතයක් චිත්‍රපටයේ ගීතයක් පෙරකතුරු බෑනකල චිත්‍රපටයේ ගායන කරපු ගීතයක් ආදරණ දිය ගලා ආවාද ගොඩ තලා ආ පෙම සොයලා කිරිදිය කඩිදි පවා ආවා තරංග පපා මේ පෙම සොයලා මේ ගීතේ ඉතින් තාත්තයි දේවි ආන්ටි රුක්මිණි දේවි ආන්ටි කියලා කිව්වොත් සමහර කට්ටිය දන්නේ නැති වෙති මුල්ම ගායිකාවක් ලංකාවේ තාත්තා ආපු කාලේ දකින්නේ රුක්මිණි දේවි කියලා මහත්මියක් එයාත් ඉංග්ලිෂින් ලියාගෙන ගායන කරන්නේ තාත්තා උරුදු භාෂාවෙන් ලියාගෙන ගායන කරන්නේ කොහොම කරාද කියලා අපිට හිතාගන්න දහස් ගණන් ගීත ඒගොල්ලෝ චිත්‍රපටියට එදා ගායන කරා කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ වචන ඕන නම් શબ્දයකින් පොඩ්ඩක් ඇහැට මෑට පෙනි නැත්නම් ගායන මොකද්ද සිංගින් වට් ඉස් සිංගින් කියලා ඒගොල්ලෝ පෙන්වලා දිනා එදා කිසිම තාක්ෂණ නැති කාලේ එක මයික් එකේ දෙන්න කොහොම සිං කරාද කියලා අපිට හිතාගන්න බෑ අදගේ අහනකොට අපිට මේ ගීත දහක් විතර කියන්න පුළුවන් තාත්තා රුක්මනී ආන්ටි කියපු සින්දුව ඉතින් මම මෙතන වැඩසටහන මම තෝරගන්න ඕන නිසා මම ආදරණ දිගලා ගීතේ මම තෝරගත්තා චිත්‍රපටි ගීතයක් දෙන්නා එකතුලා කිව්වේ අද වාගේ එක්කෙනෙක් කියලා කියාට පස්සේ තව එක්කෙනෙක් එන එක නෙවෙයි දෙන්නම ගායන කරපු ගීතයක් හරි සුන්දර ගීතයක් ලස්සන ගායනා කළා තියෙනවා මම අදත් රුක්මනී දේවී ආන්ටි සිහිපත් කරනවා මගේ තාත්තත් එක්ක එකට ගායනා කරපු ගායිකාවක් ගොඩක් ගීත ගායනා කරපු ගායිකාවක් පස්සේ කැසට් එකට වෙන වෙන කට්ටි ගායනා කරලා ඒතුමි ගීතේ තාත්තත් එක්ක ඉතින් මුල් කාලේ ආදරණ දීගලා කිව්වේ මගේ තාත්තා මොහිදින් බෙක් සමග ලොක්පලි දේවි මහත්තිය ඒක නිසා මම ගොඩක් ආසා කරන ගීතයක් ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම ඊළඟට අපි පියසෙන් අටවෙනි ගීතේට මම තෝරගත්ත මහා කලාකාරියක් අපේ රටේ හිටිය රුක්මනී දේවි ලතා වල්පල්ල ජී.එස්.බී. රාණිලා ඒ වගේම එක්කෙනෙක් තමයි සුජාත අත්තනායක මහත්මියගේ දුනිකෙයිය මලක් වගේ ගීතේ මම තෝරගත්තා මේ ගීතේ ඇහුවම රහසක් තියෙන මගේ පියාණන්ත එක ගොඩක් ගාන කරලා තිනා මල් සුගන්ධේ දම් සුගන්ධේ පියාසලනයි ගිල්ලි මෙහෙමත් ගායන කළ තිනා ඉතින් මේ වැඩසටහන තෝරන්න ඕන නිසා මම හරි ආසාවෙන් මම තෝරගත්ත දුනිකෙයිය මලක් හරි ලස්සන ගීතයක් හරි මීරි ගීතයක් ඒතුමි ගීතේ ඒතුමිගෙ තිබුණ හඬ ඒ වෙනම හඬක් එක ඒ හඬට තමයි ගොඩක් දෙනෙක් වශී වුණේ අපිට හිටපු හොඳ ගායිකාවක් අද සිංදු කියන බැරිව තත්ත්වයක ජීවත් වෙන ඒ කීපු ටික ඇති ඒක හින්දි සින්දුවක්ද දෙමළ සින්දුවක්ද ඒ වගේම අයි ලංකාවේ පටිගත කරාම ඒ වගේම ඒ රසයට යා ගායන කරන ගායිකාවක් මම අදත් අගය කරන සුජාත ආන්ටි මහත්මියට මගේ ප්‍රණාමයට හැමතිස්සම එයා දැක්කොත් මම දුවගෙන ගිහලා මම කතා කරනවා
හරි නිහතමානී ගායිකාවක් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් ඒ තුමගෙන් අපිට තියෙනවා ඉතින් මේ තුමගේ ගීතේ මං තෝරගත්තේ ඒ තුමිය දැකපු නිසා ඒ තුමියත් එක්ක මං කාලයක් ගායනා කරපු නිසා මගේ තාත්තිත් එක්ක ගායනා කරපු ගායිකාවක් නිසා මං හරි ගෞරවයෙන් මේ ගීත මං තෝරගත්තේ ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම නමෙනි ගීතට අපි පය තවන්නේ මේක මගේ පියාණන්ත් එක්ක පටන් ගත්ත කාලේ රුක්මනී මං කිව්වා රුක්මනී ආන්ටි ඔක්කොම ආවට පස්සේ මෙයාත් සහභාගී වෙන GSB රාණි පෙරේරා මහත්මිය කියලා මගේ අම්මිත් එක්ක පොලිස් බැලකෙක හිටපු එක්කෙනෙක් තාත්තා පොලිස් බැලකෙකට ආවම අම්මිත් එක්ක මේක ලොක්කම දකින්න අය ඊට පස්සේ තමයි මේ තුමී ගායනා ශාස්ත්‍රයට පිවිසුනේ ගෙදර ප්‍රශ්නේ දෙන්නේ නැහැ යන්න එහෙම ආපු එක්කෙනෙක් තමයි GSB රාණි පෙරේරා මහත්මිය කියන්නේ එයාගේ ගීතේ මං නමේනට තෝරගත්ත හැංගී හැංගී ඒ ගීතේ මං හරි ආස ගීතයක් ඒ තුමිත් එක්ක මං ගොඩක් කැසට් පටියට ගායනා කරා මාත් එක්ක පිටරටවල් පවා ආවා ඒ තුමිගේ සංගීත ප්‍රසංගේ මං ගායන කරා ඉතින් අපි දැක්කම පුතේ පුතේ කියලා කතා කරන ඒ මේ තුමේ තමයි වැඩිම ගෙදරට ආපු අපි අම්මිත් එක්ක වැඩිම කතා කරපු ගායිකාවක් ඉතින් මං ඒ තුමිය දැකලා ගොඩක් ආද කරපු එක් චරිතයක් මං ඉතින් මේ ගීතයත් මං හරි ආසාවෙන් මං අහන්න කැමති කියලා මම මේ මාධ්‍යින් ඉල්ලුමක් කරා ඉතින් මේ වගේ ගීතේ ගොඩක් ඒ තුමිය තාත්තත් එක්ක ජෝඩු ජෝඩු වි කුරුලෝ පියඹ ගියා ඇතලා නිල්ලා කාසේ හෝ ඇතලා නිල්ලා කාසේ හෝ කියලා ගායනා කරා පෙම් පහන නිවි පෙම්මල් පරවි ඇවිලේ වියෝගිනි ජාලේ අපි හැංගි හැංගි බැඳියාලේ කියලා ගායනා කරා රැල්ලේ කිරිවැල්ලේ හදූ දේ මේ ඔක්කොම ගායනා කරේ මේ තුමිත් එක්ක ඉතින් සුන්දර චරිතයක් අම්මා කෙනෙක් වගේ මට ගොඩක් ඉතින් මේ තුමිත් එක්කත් මං ගායනා කරා රට ගිහිල්ලා ගායනා කරා කැසට් පට්ටියට මං ගායනා කරා මම මේ වැඩසටහනට තෝරගත්ත ගීතයක් තමයි හැංගි හැංගි ජීස් විරාණි මහත්මයා ගායනා කරපු ගීතයක් ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම දහවෙනි ගීතයට මං තෝරගත්ත කවුරුත් අඳුනන බයිලා චක්‍රවර්ති කියලා අපි හඳුන්වනවා එම් එස් ප්‍රනන්දු මහත්තයාගේ සීත සුලං හමට හවන්නේ සුදු වලා කුලයි කඳ හැපෙනි මේ වගේ ගීතේ රාසියක් ගායනා කරපු චක්‍රවර්ති බයිලා චක්‍රවර්ති කියලා යට නමක් හැදුනා මේ තුමත් අපි පියාණන්ත් එක ළඟම ගෞරව කරගෙන හිටපු චරිතයක් මං මේක දැකලා තිනා වාහනක තාත්තා දාගෙන ඉන්නෙත් එකම ගායිකයා එම් එස් ප්‍රනන්ද මහත්තයා ඉතින් මෙතුමා බයිලා කියලා කිව්වට මෙතුමාගේ බයිලා ඇතුළේ තිබ්බා සමහර රාග රාගත් එක බයිලා වචනත් හරි සුන්දරයි ඉතින් මම හැමතිස්සම කියන්නේ මම ඒකලාට මට සින්දු ගන්න වෙලා කම්බුනම බයිලා චක්‍රවර්ති මහත්මයාගේ එම් එස් අයගේ ගීතයත් මම ගායනා කරන්නේ ගායනා කරාම මේ වගේ ගීතේ ඉතුමාගේ පුතාලත් මම මාත් එක්ක ආසර කරන අපි වැඩ කරනවා ඉතින් මම ඒ ආස සින්දු ටිකක් ඒ තුමාගේ ළමයින්ගේ සුසිල් ෆර්නාන්ඩිගෙන් සහෝදරයාගේ මං ඉල්ලනවා මේ ගීතේ කියන්නේ මේ ගීතේ කියන්නේ කියලා ඉතින් මේක මං අහන්නේ ඇයි හරි සුන්දරයි ඒ බයිලා මං දන්න බයිලා කියලා මොකද්ද ඒක තේරුම කියලා 68 කියලා කියයි 68 උනාට මේ තුමාගේ තියෙන අමුතුම රහක් මේ ගීත හැම ගීතයක්ම සමර පොතේ පිටුග ඒ ගීතේ ඒ වගේ රාසියක් මට කියවගෙන යන්න පුළුවන් මේ වැඩසටහන මට වෙලාවක් නැහැ ඒ නිසා සින්දු රාසියක් ඒතුමා ගායනා කළා නැටුමත් එක්ක ඒ නැටුමත් හරි සුන්දරයි ඒතුමාගේ නැටුම් කාටද එක නටන්න බෑ ඒක වෙනම එමෙසයගේ ස්ටයිල් එකක් ඉතින් තාත්තා තිනා වෙනා බලාගෙන ඉඳලා එමෙස් දාසුදානනේ ඔව් මාස්ටර් මොනා කරන්නද එහෙම සුහදතාව හිටපු කට්ටිය ඉතින් මං එමෙස් මහත්මගේ ආසම ගීත සීත සුලං ගීතේ මං ආස කරා ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම
එකලොස්වැනි ගීතෙට මං තෝරගත්තා අපෙන් මේ මෑත කාල අපෙන් සමුගත් ගායකෙක් එයාත් බයිලා චක්‍රවර්තියාගේ නිහාල් නෙල්සන් මහත්මාගේ රෝසමලකි ගීතෙට මං ආස කරන මං අන්තිම සංගීත ප්‍රසංගය වෙනකම්ම එතුමත් එක්ක මං සහභාගී වෙලා තිනවා මේක මුලටම කියන ගීතයක් ලස්සන ගීතයක් 63 62 යා පටිගත කරා කියලා යා ඒක සඳහන් කළාම ගායනා කරනවා මෙතන මං ඉපිදලත් නැහැ ඉතින් ශේෂ්ඨට ආවට පස්සේ මම මේ ගීතේ මං ආහන්න පටන් ගත්තා ඉස්කෝලේ යන කාලේ මම මේක ළමයි අපේ ළමයි සෛර කොලෙජ් එකේ මුස්ලිම් ළමයි මේක කියන්න පටන් ගත්තා ආසයි මං මේකට ඇහුම්කන් දීලා තියෙනවා ඊට පස්සේ මං ගායකයෙක් වුණාට පස්සේ මේ තුමා ළඟට මං ගිහලා බදාගෙන අපි දෙන්න එහෙම කාලයක් ඉඳලා තියෙනවා මාත් එක රටවල් කියන්නේ අපේ තාත්තලා ජෝතියල ගිහලා තියෙනවා ඒක වෙනම කතාවක් ඒත් ඕන මිනිහෙක් දුවගෙන ආවත් ළඟට ආවත් කතා කරලා විහිළුවත් අල කරලා එහෙම හිටපු එක්කෙනෙක් තමයි නිහල් අයියේ අපි මෑතකදී සමුගත්තා කරන්න දෙයක් නැහැ අපි දුක් විඳිනවා මේ වගේ අන්තිම වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් ඕන වෙලාවක ඇවිලා නැග්ගොත් මිනිස්සු කෑ ගහගෙන අයියේ අර්ග කියන්නේ මේක කියන්නේ කියලා කෑ ගහනවා ඒ සංගීතය පෝෂණය කරන එතුමාගේ හඬින් අපි ඔක්කොම ඉන්නා ඒ සංගීතවල ඉතින් මේ එතුමා ආවම වෙනම පැත්තකට සංගීත අරගෙන යනවා ඉතින් නිවන් සුව ලැබේවා කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා මම රෝසමලක සින්දුවට මම ආස කරේ එතුමාගේ චරිතෙත් එක්ක එතුමා මාත් එක්ක එකතු වෙච්ච කාලේ මාත් එක්ක හිටපු විදියට මං හරි ගරු කරන එක්කෙනෙක් හොඳ දේවල් අපිට කියලා තියෙනවා තාත්තා එයාට හොඳ දේවල් කියලා තියෙනවා කාලයක එයා අපිට කියලා දුන්නා තාත්තා මෙහෙම තමයි කියලා ඉතින් මං ගොඩක් අගය කරන ගායකෙක් ඒක නිසා මං එතුමාගේ රෝසමලක ගීත මං අද අහන්න කැමති වෙන්නේ ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම දොළොස්වෙනි ගීතේ අපි තෝරගත්ත මේතුමාගේ ගීත අහන්න නැතුව කිසිම ප්‍රසංගයක් හෝ සීඩියක් හෝ නැහැ කියලා මං හිතනවා ඒ තමයි මිල්ටන් මල්ලාර්චි මහත්මාගේ සුළඟේ පාවි මිල්ටන් මල්ලාර්චි මහත්මා ගායනා කරපු ගීත රාශියක් තියෙනවා ඒකේ මම මේක තෝරගත්තේ මම ඒක නාලිකාවට මම මේ ගීතය අපි දෙන්නෙක් ගායනා කරා මායි පුරවන් හෙටිරාචි ඒක නිසා මම මේ ගීතය ගොඩක් ආස කරන හැම ගීතෙම ආස එදා රෑ ගුවන්තොට පොළවේදී ගීත කීයක් කියලා තිනාද ඉතින් හැම ගීතෙකට මම ආසයි ඉතින් මේක මම ගායනා කරපු නිසා මේ වැඩසටහනට තෝරගන්න ඕන නිසා මම ඉතින් හරි අසරණ වෙලා මම මේ ගීතය මම තෝරගත්ත සුළඟ පාවී ඉතින් මිල්ටන් අංකල් ගැන කියන්නේ කිව්වොත් කතා කරලා වැඩක් නැහැ හරි අහිංසක චරිතයක් පස්සේ තමයි මම දැනගත්තේ තාත්තා නැති වෙලා දවස් පහක් ගිය නැ අපි ගෙදරට ඇවිල්ලා එළිය ඇතුළට ආවිත් නැක් වාහනෙන් හෝන් ගහලා මම බැලුවා කවුද මේ හෝන් ගහන්නේ නිතරම කියලා එළියට ගියාම මෙතුමා මම කර එන්න කියලා කිව්වම ළඟට ගියා මගේ අංකල් එන්න ඇතුළට කියලා නෑ පුතේ මං එන්නේ නැහැ මගේ ගේ පොඩි නිසාද එන්නේ නැත්තේ නැත්තම් නෑ පුතේ තාත්තා නැති නිසා මට එන්න බැහැ කියලා කිව්වා මේ ගෙදරට තාත්තා ඉන්න කාලේ ඔයගොල්ලෝ ඉපදෙලත් නෑ මං ඇවිල්ලා බෙග් මාස්ටර්ගෙන් සින්දු කොහොමද මාස්ටර් කියන්නේ කියලා මං පුහුණු වෙලා තියෙනවා මේ ගෙදර ඉතින් හඬ නැති නිසා මං මට එන්න බැහැ පුතේ මට පොඩි වැඩක් කරලා දෙන්න මට ගෝණි සංස්ථාට ගිහලා බිග් මාස්ටර්ගේ සින්දු සම්පූර්ණම සින්දු කීයක් තියෙනවද මං සල්ලි ගෙවන්නම් ඒ සම්පූර්ණ සින්දු ඒ හඬ ඒ සංගීතෙත් එක්කම මට ඕනේ මට පොඩක් අරන් දෙන්න පුතේ අපිට ඉල්ලුවත් දෙන්න බෑ ඔයා ඉල්ලුවත් එකලට දෙයි කියලා මං හරි අංක කියලා මං සල්ලි දුන්නා මගේ තියාග නෑ මේක අල්ලගන්න කියලා සල්ලි දීලා මම කැසට් පට්ටිය පහක් විතර මං එච්චරයි මට ගහ ගන්න පුළුවන් වුණේ එතන එච්චරයි තියෙන්නේ කියලා මට කැසට් පහක් අරන් දුන්නා මං ඒ කැසට් පහ අරන් අතට ගිහලා එයා ඉද දවසක් ආවා යගේ ගෙදරට ඇවිල්ලා අරගෙන ගියා මං කියව ඇයි අංකල් මේ කෙනක මේකනේ පුතේ සින්දු කියන්නේ කියලා ඒවා අපි කියනකද සින්දු කියලා කිව්වා ඔයාව කවදා හරි මම මැරෙන්න කලින් අපේ ගෙදරට ගෙනල්ලා ගායකට ඔක්කොම එන්න කියලා කණ්ඩ බොණ්ඩ දීලා හැම ගායකට මම කියනවා අද උඹල සින්දු කියන්නේ නැහැ නිෂාක් බෙක් පුතා සින්දු කියයි ඒක අහගෙන හිටපන් කියලා මං ඒ දවස මං බලාගෙන ඉන්නේ කියලා කිව්වා ඒක එතුමාට ඒක කරගන්න බැරි වුණා ඒක එයාගේ පුතාගේ රනිල් මල්ලාර්චි මාර්ගේ මං ඒක ඉෂ්ට කරා දවසක් එයාත් කිව්වා ඉෂාක් තාත්තගේ ආසක් මේක අපේ ගෙදරට ඇවිල්ලා සින්දු කියන්නේ කියලා කට්ටි ලොකු කට්ටියක් නෑ පස් දින කය දින කලාකරු හිටියා ඒ ඉස්සර මං ඒ ගායනා කරා ඉතින් මේක තමයි ජීවිතය ඉතින් එතුමාගේ ආසාව අපි ඉෂ්ට කරන්න ඕන නිසා අපි කරා ඉතින් ඒගොල්ලෝ බෙග් මාස්ටර්ව අනුගමන කරගෙන ආසාවෙන් ආදරෙන් බෙග් මාස්ටර් කියලා කතා කරලා අපිට කලින් ආපු ගායකෝනේ විශිෂ්ට ගායකෝනේ සීනියර් ආටිස්ට් නේ කියලා ඒ පිළිගන්න කරපු නිසා එතුමත් හොඳ ගායකෙක් වෙලා මේ රටේ හොඳ ගීත ටයක් තියලා අපි සමුගත්ත වේලපයින්ම තව ඉන්ඩෝනෙ කට්ටි කියලා මම හිතනවා කරන දෙයක් නැහැ ජීවිතේ ස්ථිරයක් නැහැ අපිට
මරණේ නියතයි හැමෝටම ඉතින් ඒක නිසා ඒකට ඉක්මන් වුණා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන් ඉතින් මං එතුමාගේ ගීතේ එකක් තමයි මම තෝරගත්තේ ඒ ගීතේට වැඩි මං එතුමාගේ චරිතය ගොඩක් ආස කරපු එක්කෙනෙක් අපේ තාත්තලාගේ නිහතමානී පුද්ගලෙක් ඉතින් මං ඒක නිසා මම මේ වැඩසටහන මං තෝරගත්ත මිල්ත මලාචි මහත්මගේ සුළඟේ පාවි ගීතේට ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම දහතුනේ මං තෝරගත්ත රූකාන්ත මහත්මගේ සඳේ ඔබේ ගීතේට ඉතින් තාත්තලෙන් පස්සේ ඒක පාට රැල්ලක් වෙනස් වුණේ රූකාන්ත මහත්මගේ ප්‍රවේශය නිසා ඒතුමා වෙනම ස්ටයිල් එකක් ලැබගෙන ඒ ස්ටයිල් වෙනස් කරගෙන ආපු ගායකෙක් අදත් ජනප්‍රිය ගායකෙක් එදා මගේ තාත්තගේ කැසට් පටේ ට ගායන කරපු ගායකයෙක් ඒතකොට රූකාන්ත කියලා කවුත් අඳුරන්නේ නැහැ මගේ තාත්තා 79 කැසට් පටියට මේතුමත් මොකොඩද කාසිබාගේ හොයා තියා ගීතේ අන්දරේ මරුනේ නැ දැන් මෙහෙ කියලා කියන්නේ ඒ රූකාන්ත මහත්මයා තමයි අදවත් දන්නේ කට්ටි කවුද කියලා ඉතින් එදා එහෙම තමයි එතුමා ගීත ගායනා කළා ශේෂ්ඨයට හොඳ ගීත ටිකක් අරගෙන ජනප්‍රියල අද ජනප්‍රියයි ඉතින් එතුමාගේ මහත්මිය නමයි හැම එක්කෙනම අද ගායනා කරනවා ඉතින් ඒක කරන්න පුළුවන් උනේ රූකාන්ත මහත්මයා නිසා එතුමාගේ දක්ෂතාව ඕන වාද භාණ්ඩයක් ඇර වාදන කරන්න පුළුවන් සින්දු හොඳට කියන්න පුළුවන් සින්දු හොඳට දන්නවා මොකද්ද මේ කියන්නේ සින්දු කියලා ඒ වගේ නිර්මාණකාරයෙක් ඉතින් මං එතුමා ගැන කතා කරන්න ගොඩාක් කතා කරන්න වෙයි රසන රූපයක් තව කියන්න පුළුවන් රසන රූපයක් ඉතින් මාත් එතුමාත් එක්ක මං වැඩ කරලා තියෙන කැසට් පටවල පස්ස කාලෙක ඉතින් මං රූකාන්ත මහත්මයාගේ සඳේ ඔබේ ගීත තෝරාගත්තේ ඒක නිසා ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම දහතර ගීතෙට මං තෝරගත්ත ආත්මා ලීනගේ මහත්මගේ ලිය තඹරා මුදු කුසුමකි කියලා ගීතෙ මං තෝරගත්තා ඒ කාලේ පුදුම ආන්දෝලන කරපු ගීතයක් ඇත්තම කියනවා නම් බෙග් මාස්ටර් පුදුමට හිතුණා මගේ පියාණන් පුදුමට ඒ ගීතය ගෙනිච්චා පුතේ මේ කවුද පුතේ මේ ගායනා කරන්නේ සංගීත සම්දේශය දැක්කම මට පොඩ්ඩක් පෙන්නපන් ඌව මම බදා ගන්න ඕනේ කියලා කිව්වා ඇයි තාත්තා කියනකොට මෙන්න පුතේ ගායකයෝ එකක් රූකාන්ත එකක් ආත්මලීනගේ කියලා කිව්වා මට පස්සේ අපෙන් පස්සේ ජෝති අංකල් අපේ ඔක්කොම පස්සෙන් ගායක දෙන්නෙක් දැනට ඉන්නවා කියලා කිව්වා මං දැක්කා ඒගොල්ලන්ගේ ඉදිරි ගමන ඒ දෙන්න එකක් රූකාන්ත එකක් ආත්මලීනගේ කියලා කිව්වා මේ ගීතයට හරි ආදරේ ටීවී එකේ යනකොට බෑන්ඩ් එක ඒ කාලේ ITN එකේ ස්වාධීන රූපාණි වල පටිගත කරපු ගීතය යනකොට ළඟට ගිහිල්ලා මම කවදාකවත් කරන්නේ නැහැ මෙයාගේ ගීතයක් ගියොත් එච්චර මේ වොලියුම් එක වැඩි කරන්නේ නැහැ ළඟට ගිහිල්ලා වොලියුම් එක වැඩි කරලා බලාගෙන ඉන්නවා බඩපම් පුතේ මේ කොල්ලා කී එහෙම කිව්වේ මේ කොල්ලා කියන විදිය මං කිය හොඳයිද තාත්තා කියනකොට හොඳයිද බං මේකනේ බං සංගීත කියලා කියන්නේ කියලා ඊට පස්සේ වේදිකාවේදී හම්බුණා මෙඩිකල් හිටියේ නැ තාත්තා නැතිච්ච ගම මම ශේෂ්ඨතාවම ආත්මත් එක පිටරට ගියා සංගීත කරලා යාත් කැසට් එකක් කරා පැරණි කට්ටියගේ ගීත මමත් කියලා ඒකට සහභාගී වුණා එතනදී අපි ගොඩාක් කතා කරා තාත්තා මං කිව්වා තාත්තගේ ජනප්‍රිය ගායක කෙනෙකුට ඇඬුවා මම බිග් මාස්ටර්ගේ ජනප්‍රිය ගායකයෙක් ඕ ආත්මයම බොරු කියන එකක් නෙමෙයි දෙන්නකින් නගලිකව එකක් රූකාන්ත එකක් ඔයා කියලා කියනකොට බදාගෙන ඇඬුවා අද බිග් මාස්ටර් හිටන මං ගිහලා කකුල අල්ලලා අඬනවා ඉෂාක් කියලා කිව්වා මං කිය ඒක ප්‍රශ්නයක් නැහැ ඔය හිතෙන් හිතේ තියාගන්න බිග් මාස්ටර් ආශිර්වාද කරලා ඉවරයට ඔය අද නෙමෙයි හෙට නෙමෙයි බිග් මාස්ටර්ලා වගේ මරණකම්ම ජනප්‍රිය ගායකයෙක් කියලා තමයි ඉන්නේ කියලා කිව්වා අදත් එතුමා ජනප්‍රියතාව තියාගෙන කලින් කිය රූකාන්ත මහත්තයා ජනප්‍රියතාව කරගෙන අලුත් අලුත් දේවල් කරගෙන මේ රටට සංගීත පැත්තේ ලොකු දේවල්
වැඩක් ලැබිලා කියන ලොකු වැඩක් ඒගොල්ලෝ කරගෙන යනවා යාත්‍රේ අපිත් ඉන්නවා ඉතින් මේක තමයි සංගීත අපි දුවන ජීවිතයක් ඉතින් ලියතම රකල කිව්වොත් මම කියන්න ඕනේ නැහැ ඒක ලංකාවේ ආන්දෝලක ගීතයක් අදත් එදත් අදත් හෙටත් ඉතින් බෙග්මා සාදර කරපු කියලා කිව්ව කිව්ව කිව්වා කියලා කියන්නේ ඉතින් ඒක අහන්න දෙයක් නැහැ ලේසිංයා ආස කරන්නේ නැහැ සින්දු ඉතින් මේ ළමයිව දැකලා එයා කිව්වා මට පස්සේ ඉන්න දෙන්නේ කියලා තමයි ආත්මවත් එකතු කරගෙන කිව්වේ ඒක නිසා මම මේ ගීත තාතා ආස කරපු නිසා මමත් හරි ආදර ගීතේ කවුරුත් ආස කරන ගීතයක් කියන්න උත්සාහ දරන කට්ටියක් මම නම් දැකලා නැහැ ආත්ම වගේ කියන එක ඒක තමයි කලාකරුවෙක් කියන්නේ ඒක තමයි තාත්තා කිව්වේ අපි පස්සේ මේ ඉන්නේ කට්ටිය කියලා කිව්වේ ඒගොල්ලෝ කිව්ව මිසක් තව එක්කෙනෙක් කියලා එක හරියන්නේ නැහැ ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ මාත් පිළිගන්න එක ඉතින් මගේ ආසම ගීතේ 17 වෙනි ගීතේ මම තෝරාගත්තේ ආත්ම ලීනගේ මහත්මගේ ලියතමර ආලෝකමත් අතීතයක ආවර්ජනය සිත මතක ලම්තේරුම හැමෝටම සුබ නවසරක් වේවා සිත FM නාලිකාවේ අධ්‍යක්ෂතුමාට කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම නුවන් ඔබට ස්තුතියි ජය වේවා මම ඉෂාක් බිග් රේඩියෝ වට සිත 88.8